පෑසර සිත ගුරුකෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය අද ප්‍රවීණ ලේකක හා දේශක විමල සිරිගුරුගේ සත් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. හොඳයි, අපේ ආදරණීය දුල පුතාලා ඔන්න උදෙන්ම නැගිටලා අද දවස ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. සිත රේඩියෝ එකත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න පුංචි පුතාලට විභාග සිහිනය සිහිනයක් නෙවෙයි, ඒ ජයග්‍රහයේ ඉලක්කයක්. ඉතින් යාළුවන්ටත් මේ පණිවිඩය කියන්න, ඕගොල්ලෝ විතරක් නෙමෙයි යාළුවොත් අපි එකතු පහදු කරගමු මේ වැඩසටහනට, සිතත් එක්ක එකතු වෙන්න කියලා කියන සිත රේඩියෝත් එක්ක. ඉතින් ඔබට පුළුවන් මේ වැඩසටහන අසන්නට නොහැකි වුත් දුවේ පුතේ අපේ ඉමාෂි এডুকেෂන් YouTube නාලිකාවත් එක්කත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍ර ඔබට කලට වෙලාවට ඒ උත්සේ ලබා ගන්නටත් පුළුවන්. ඉතින් මේ පණිවිඩය ඔබේ යාළුවාට ස්කෝලේ පන්තියේ යාළුවාට අසල්වැසි මිත්‍රයාට කියලා දෙන්න. එතකොට ඒගොල්ලවත් සිත රේඩියෝ එකත් එක්ක අත්වැල් බැඳ ගන්නට එකතු පහදු කරගන්න. ආදරණීය අම්මා තාත්තත් අපේ පුංචි පුතාලට මේ වෙලාව සිත රේඩියෝ එකත් එක්ක වෙන් කරගෙන විලාවට පාඩමට සම්බන්ධ කරන්න අත්වැල සපයන්න. ළඟ ළඟම ඉන්න විභාගේ ජය ගන්නට ඒ මහත් අත්වැලක් වෙවි. සිත රේඩියේ බලාපොරොත්තුව ඔබේ විභාග සිහිනය සැබෑ කිරීමයි. හරි, එහෙමනම් අපිට යන්න තියෙන පුතේ දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පරිසර කොටසට. ඒ අපේ දරුවෝ දන්නවා මම නිතර කියන දෙයක් තමයි පරිසරයේ ප්‍රශ්න 30ක් ඔබට ලැබෙනවා. එකකට ලකුණු එක ගානේ ලකුණු 30ක් ගන්න පුළුවන්. වර්ණ තුනක් ලැබෙනවා, දෙකක්ම ඔබට අතහරින්න තියෙන්නේ. එක වර්ණයක් තමයි නිවැරදි උත්තරේ තෝරගන්න. අපි බලමු ප්‍රශ්න ටික කොහමද ගත්තේ කියලා. මෙන්න ජලජ ශාකයකි බණ මන් දීලා තිනවා හයිඩ්‍රිල්ලා බිගෝනියා උඩවැටියා. උතේ ජලජ ශාකයක් කියන්නේ වතුරේ හැදෙන එකක්නේ. එහෙනම් බිගෝනියා ඕකෙට අතහැරලා අපිට යන්න පුළුවන් හයිඩ්‍රිල්ලා වලට. හයිඩ්‍රිල්ලා මේ බන් නිසරු බීජ නිතර ජලේ පාවේ, යට යන්නෙත් නැහැ ගිලෙන්නෙත් නැහැ. පුතේ නිසරු බීජ කියලා කියන්නේ එක්කෝ එක සතෙක් විදලා ගුල්ලෝ ගහලා එහෙම නැත්නම් ඒක කැඩිලා එතකොට ඔය කියන කතන්දරේ සිද්ධ වෙනවා. 32 යමක සංකේත සලකුණු කිරීම සඳහා යොදා නොගන්න වර්ණය රතු තැඹිලි නිල්. සාමාන්‍යයෙන් අපි ගන්නෙ නැත්තේ පුතේ තැඹිලි වර්ණය. තැඹිලි වර්ණය අපි ගන්නෙ නැහැ. අත්තටු නොගසා අහසේ සැරිසැරීමට දක්ෂ පක්ෂියා වවුලද උකුස්සද ගිරවද? අත්තටු ගහන්න නැතුව අන්න යන්න පුළුවන් පුතේ උකුස්සාට. උකුස්සා කියන උත්තරේ ගන්න පුළුවන්. 34 යකඩ ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්වයකි. ගලගණ්ඩේ රක්තහීනතාවය දියවැඩියාව. ලේ හිඟයි නා පුතේ අපි කියන්නේ රක්තහීනතාවය. රක්තහීනතාවය 35 බලන්න. ඓතිහාසික ශාකයකි හැහැල දෙනිපිටියේ නුගරුක කුඹුග්ගස. මම ඔයගලට කියලා දුන්නා ගජමන් නෝනගේ කතා ප්‍රවෘත්තිය ගත්තම නේද? පිනවන දුටු දාන සෑම ගඟ ළඟ පිහිටි කදීම මතකයිනේ. එහෙනම් දෙනිපිටියේ නුගරුක. ඉතාම අඩුවියදමින් ඈත රටන සිටින කෙනෙකුට තොරතුරු දැන්විය හැක්කේ ෆැක්ස් ලිපි විද්‍යුත් තැපෑල. ඉතින් අද වර්තමාන කාලේ පුතේ අපි පාවිච්චි කරන්නේ විද්‍යුත් තැපෑල. ඊමේල් කියලා අපි කියන්නේ නේද? රයිට්. මේ බාණ්ඩකෝ ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව. තෝපා වැවද, මින්නේරිය වැවද, අබේ වැවද? අබේ වැව අපි ගන්නේ. බසවක් කුලඹ අබේ වැව. රයිට්. 38 ආහාර පිළියෙල කිරීමේදී අවශ්‍ය උපකරණයක් වන්නේ. පුතේ ආහාර පිළියෙල කරනකොට අපිට කතුර ඕනේද, හැන්ද දෝනේ, පැන්සලද? සාමාන්‍යයෙන් අපි ගන්නේ හැන්ද. රයිට්. මේ බලන්නකො 39 ධාන්‍ය වර්ග නරක් වූ විට දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඇට ජාති, දිය වී තිබීම, අධික සුවඳක් තිබීම, ගුල්ලන් ගැසීම, ගුල්ලු සිටීම. සාමාන්‍යයෙන් ධාන්‍ය වලට ඉක්මනට ගුල්ලු ගහනවානේ. එන උත්තරේ 3. මෙන්න මම ගත්ත රාජ්‍ය ලාංඡනය. රාජ්‍ය ලාංඡනයේ AB යන ස්ථානවල ස්ථනක් තියලා පුතේ විභාගෙදී හැව්වොත් පුළුවන් ද ඕගලන්ට මේක හොයන්න? වී කරල්ද පලාපෙතිද, පලාපෙතිද වී කරල්ද, වී කරල්ද පුන් කලසද? දැන් මම මෙතන දීලා තියෙන්නේ ඒ කියන තැන මොනවාද? වී කරල්. එතකොට බී කියන තැනට දීලා තියෙනවා පලාපෙති, අර නෙළුම් පෙති වගේ තියෙන. එන උත්තරේ 1. පෑසර සිත ගුරුකෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය අද ප්‍රවීණ ලේකක හා දේශක විමල සිරිගුරුගේ සත් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. රයිට්. මෙන්න ඉටිපන්දම
භාජනයකට ගහලා වීදුරු වර්ග 3කින් වහනවා. වැඩි වේලාවක් දැල්වි තිබිය හැකි ඉටිපන්දම තෝරන්න කියන එනං ක්ෂේත්‍රඵලයේ එහෙම නැත්නම් ලොකු වීදුරුව තියෙනකේ ඔක්සිජන් යම් ප්‍රමාණයක් වැඩිය රැඳිලා තියෙන නිසා පුතේ මේකේ සී කියන උත්තරේ තමයි හරි ටිකක් වෙලා පත්තු වෙන්නේ. මෙන්න 42 පාත සඳාන සතුන් අතරින් කෘමි සතා මයිනා මකුලුවා පළ ගැටි අවදන්න මකුලුවාට පාදාට අපි කෘමි සතෙක් හැටියට ගන්නෙ නෑ. එන උත්තරේ පුතේ මොකද්ද? පළ ගැටියා. පළ ගැටියා. 43 ආධාරකයක් අනවශ්‍ය භෝගය. ආධාරක ඕන නැත්තේ බුලත්ද මෑකරල්ද බණ්ඩක්ක. දැන් පුතේ වැල් වලට ආධාරක ගහන්න වෙනනේ. බුලත් වැල කියනවා, මෑකරල් වැල කියනවා, බණ්ඩක්ක පැලෑටියක් නේ. ඒකට ආධාරකයක් අවශ්‍ය නැහැ. උත්තරේ 3. හරිනේ. 44 ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලැබුණේ 1948. ඔබ ඒක දන්නවා. අපි නිදහස සමරනවා පෙබරවාරි 4 වෙනිදා. එතකොට ඒ අනුව තීරණයට යන්න පුළුවන්. මෙන්න 45 විද්‍යුත් චුම්බකයක් භාවිතයෙන් සෑදී හැකි උපකරණයකි. ඩයිනමෝව, විදුලි සීනුව, විදුලි පරිපථ. උත්තරේ විදුලි සීනුව. විදුලි සීනුව. 46 බල. ඔලිඳ කෙලිය සඳහා යොදා ගන්න ඇට වර්ගයේ වන්නේ ඔලිඳ ඇටද, රබර් ඇටද, කජු ඇටද? ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේශේ? අන්න කිව්වගා මතක් වෙන ඔලිඳ ඇට. ඔලිඳ කවේ මතකයිනේ? ඈ, රාමසාන උත්සවයේ කුමන ජනවර්ගයකට ආයත්ද මේ බලන්න. දෙමළ, මුස්ලිම්, බර්ගර්. ආ, මුස්ලිම් ජනතාවගේ උත්සවයක් රාම. දැන් අත්තල ඇව්වොත් අදහෙට අන්න කතෝලික ක්‍රිස්තියානි ජනතාවගේ නේද? 48 බලමු අපි. බිම් පෙරලීම සඳහා යොදා ගන්නා සරල උපකරණයකි. මුල්ලුව, බණ්ඩිකියත, දොඹකරය. සාමාන්‍ය අපි ගන්නේ මුල්ලුව. 49 මුහුද ආසන්නයේ පිහිටි නගරයකි. කුරුණෑගල, බේරුවල, නාවල පිටිය. උත්තරේ බේරුවල, කුරුණෑගල, නාවල පිටිය. රට අභ්‍යන්තරයට අපිට යන්න වෙනවා. අංක 50 පරිසරයේ දූෂණය වන ක්‍රමයකේ මේ බාණ්ඩ දීලා තියෙන මොනවද? සමදාන පැවැත්වීම, ගස් සිටුවීම, කැලි කසල දැමීම. ඒතර පුතේ අන්න සමදාන පැවැත්වීම හොඳයිනේ, ගස් සිටුවීමත් හොඳයි, අන්න කැලි කසල දැමීම නරකම දෙයක්. රයිට්. අපි අවසන් ප්‍රශ්න ටිකට යමු. ඕගොල්ල මේ ගීතය අහලා තියෙනවනේ. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා 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 කියනකොටම උත්තරය ඇවිල්ලා. මොකද්ද? නරි බෑනද, සිංහබාහුද, මනමේද? උත්තරේ සිංහබාහු. අපි ගත්තාම ඉදිරිවීර සරච්චන්ද්‍ර ශූරින්ගේ නාට්‍ය හැටියට, වේදිකා නාට්‍ය හැටියට මේවා රස විඳලා තිනවා, ඉගෙනගෙන තිනවා. 52 බලන්න. දිවා රාත්‍රිය අහසේ දැකිය හැකි විශ්මිත දෙයක්. රෑටයි දවල්ටයි දකින්න පුළුවන් දේ දුන්න. දවල්ට විතරනේ උල්කාපාතත් රෑට තිනවා. හැබැයි විදුලි කෙටීම අපිට ඕන වෙලාවක දකින්න පුළුවන්. දවල්ට වුණත් පේනටක් ගාලා ආලෝකයේ නේද? රයිට්. 53 කෙසෙල් මලේ පැනිබීමට එන සතා කවුද? කනාමැදිරියාද, ලේනද, වවුලතර? ඒ සත්තු විශේෂයිනේ පුතේ. දැන් දූරියන් මලට වවුලා එනවා, කැනාස් මලට බට්ටිච්චා එනවා, කෙසෙල් මලට ලේනා එනවා. ඒ වගේ සුවිශේෂ සත්තු ඒකට ප්‍රිය කරනවා. උත්තරේ ලේනා. 54 ලංකාවේ මුල්ම රජතුමා කියන්න බලන්න. කාවන්තිස්ස රජුද, විජය රජුද, දුටු ගැමුණු රජුද? ඔව්, අපි උත්තරේ දන්නවා, විජය රජු. 55 ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඒකදේශික ශාකයකි. පොල්ද, ගොඩපරද, තේද? අපේ රටට ආවේනික වෙන පළෑටිය පුතේ ගොඩපර. ගොඩපර මල්ලි මොකල දැකලා ඇති. මේක ඖෂධයකුත් වෙනවා වෙලාවකට. රයිට්. 56 බලන්න. වගා බඳුනක පතුලට දැමීමට සුදුසු වන්නේ. දැන් ඔය ඔගොල්ලෝ අම්මලා පැල හිට උනානේ, ක්‍රෝටන්, ඔය ඇන්තූරියම් නේද? සාමාන්‍ය වගා බඳුනකට අපි දාන්නේ දිราපත් වෙන කොළද, උළු කැටද, හියුමස් පස්ද? වතුර මේ යන්නත් ඕනේනේ පහසුවෙන් දිය සීරාව. එනං උළු කැට තමයි අපි දාන්නේ. 57 කාන්තාරයක දැකිය නොහැක්කේ ඔටුවන්, ගස් වැලි. කාන්තාරය කියන්නේ නිරුද්ධක වැලි කතරක. ගස් නෑනේ, ඔටුව ඉන්නවා, වැලි තියෙනවා. උත්තරේ ගස්.
පෑසර සිත ගුරු කෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය අද ප්‍රවීණ ලේකක හා දේශක විමල සිරිගුරුගේ සත් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු මෙන්න රූපික ප්‍රකාශනය රූපික ප්‍රකාශන එකක් දෙකක් එන්න පුළුවන් පුතේ මේ රූපික ප්‍රකාශනෙන් කියන්නේ විදුලිය ඇති ස්ථානයකදී විදුලියෙන් අනතුරු සිදුවේද පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්නද උත්තරය විදුලියෙන් අනතුරු සිදුවේ මේ වගේ සිම්බල් එකක් තියෙනවා නම් මතක තියාගන්න ඒකයි උත්තරය මෙන්න අවසන් ප්‍රශ්නේ පරිසරයේ පස සරු කරන සතා කොහැකරැල්ලද ගැඩවිලාද උරුමීයද ගැඩවිලා right එහෙමනම් මෙන්න අපි අවසාන ප්‍රශ්නෙට යමු මගේ අනාගත බලාපොරොත්තුව කියලා පුතේ ඔන්න රචනාවක් දීලා තියෙනවා එතකොට දැන් රචනාවක් ලිවීමේදී ඔබ අනුගමනය කළ යුතු කරුණු කාරණා විතරක් මම කියන්නම් ඔබට පුළුවන් එතකොට මේ ඔට්සේ ඔබේ රචනාවට ඉන්නේ ලකුණු 6 ගන්න. එතකොට දැන් මේ වගේ රචනාවක් දුන්නාම පුතේ මගේ අනාගත බලාපොරොත්තු වල එකපාරට දඩබඩ ගාලා ලියන්න යන්න එපා. ඉස්සෙල්ලා තමන් තීරණය කරන්න ඕනේ මම මොන කාලයෙන්ද මේක ලියන්නේ. කියන්නේ කාලත්‍රයක් තියනවානේ. අතීත වර්තමාන අනාගත. එතකොට බලන්න මගේ අනාගත බලාපොරොත්තුව. එතකොට එතනම තියෙනවා ඕන අනාගතෙන් ලියන්න පුළුවන්. ආ දැන් මම කවුරු වගේ කෙනෙක් වෙන්නද කැමති? ඒකට ඔබට සම්පූර්ණ නිදහස දෙනවා. හැබැයි මෙන්න මේ නීති අනුව ලියන්න ඕනේ. වචන පහක් අනිවාර්යම තියෙන්න ඕනේ. උක්ත ආඛ්‍යාතේ නිවැරදි වෙන්න ඕනේ. ලිඛිත භාෂාවෙන් ලියලා තියෙන්න ඕනේ. එකම අදහස නැවත නැවත ලියන්න බෑ පුතේ. නිවැරදි විවරණ පාවිච්චි කරලා තියෙන්න ඕනේ. විරාම ලකුණු භාවිතා කරලා තියෙන්න ඕනේ. ඔන්න ඔය කියන මූලික ලක්ෂණ ටිකෙන් පොඩි වචන පහකින් වාක්‍ය තුනක් ලියා ගන්න පුළුවන් නම් ඔබට කිසි කරදරයක් නැතුව මේ ලකුණු 6 ගන්න පුළුවන් දැනට විභාග දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණ වල තියෙන පුතේ සෑම වසරකම රචනාවට ගත්තොත් ළමයි 100ක් විභාගයට ගියොත් පාසලකින් 70ක්ම බින්දු තමයි ගන්න තාම. ඉතුරු 100ට 30 තමයි ලකුණු 2 4 6 ගන්න. ඒ නිසා විශේෂයෙන් මේ රචනාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඒ පිළිබඳ ඔබට කරුණු ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේකයි ලියන්න ඕනේ කියලා මම දෙනවට වඩා මම කල්පනා කළා ඔබට නිර්මාණශීලීව මේ රචනාව ලියලා ලකුණක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඔබට පුළුවන් වැඩිවරයෙකුට දීලා පෙන්න ගන්න මෙන්න මේ විදියටයි මම ලිව්වේ මට මේකට ලකුණු දාලා දෙන්න කියලා කියන්න. ඒ අනුව ඔබට ඒ ලකුණු 6ත් ඔන්න උපයා සපයා ගන්න පුළුවන්. හරිනේ. හොඳයි. එහෙනම් ඔන්න අද අපි හිමාශි ප්‍රශ්නපත්‍ර 10කින් සමන්විත ප්‍රශ්නපත්‍ර කට්ටලේ 5වෙනි කට්ටලේ ඔන්න සාකච්ඡා කරලා අවසන් කරා. දැන් ඔබට පුළුවන් පළවෙනි පත්‍රයේ ලකුණු කොහමද දෙවෙනි පත්‍රයේ ලකුණු කොහමද කියලා දාලා බලලා ඔබ ලකුණු 170ට උඩින් ඉන්නවා නම් ඔබට විභාගයේ පිළිබඳ යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එහෙනම් මං හිතන්නේ අපේ දූල පුතාලා අදත් තාම හොඳින් සර්ට් එක එකතු වෙලා අංක පහ ප්‍රශ්න පත්‍ර කට්ටලේට කරුණු කාරණා ඉගෙන ගත්තා, තොරතුරු ඉගෙන ගත්තා, ලකුණු දාගත්තා, පිළිතුරු සොයාගත්තා. ඒ අනුව ඔබේ ජයග්‍රහ ඉලක්කය කරා ගියා. එහෙමනම් ඉතින් සර්ට දැන් සමුගෙන යන්නයි තියෙන්නේ. ඔබ බොහොම උනන්දුවෙන් මේ වැඩසටහනට එකතු වුණා. ඉතින් මම ආරාධනා කරනවා අංක 6 ප්‍රශ්න පත්‍ර කට්ටලයක් එක්ක ඔන්න ඔබට ඉදිරියේදී අලුත් සතියක අලුත් දවසක එකතු වෙන්න පුළුවන්. ඉතින් අදත් ඔබට මේ සත්කාරය විශ්වසිද්ධ කර ගන්න පුතේ හිමාශි එඩියුකේෂන් YouTube නාලිකාවත් එක්ක අත්වල් බැඳගත්තා සීමා සහිත ඩාලි බට්ලර් සහ සමාගම. ඔබ දන්නවා සීමා සහිත ඩාලි බට්ලර් සහ සමාගම පැරණි සමාගමක් ඇටියට බබල් සන්නාමය දියත් කරන මේ පැහැසර අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනත් එක්ක තමයි අපේ දූල පුතාලා එකතු වුණේ. ඒ වගේම සිත FM එකත් එක්ක එකතු වෙන දූල පුතාලත් සිත රේඩියෝ පැහැසර වැඩසටහන තුලිනුත් මේක වැඩිදුරටත් තව ඉගෙන ගන්නවා. ඉතින් එහෙමනම් අලුත් ප්‍රශ්න පත්‍රෙත් එක්ක හමු වෙමි බලාපොරොත්තුෙන් සේනන් සමුගන්නයි කල්පනා කරේ. හරි එහෙමනම් අපේ දූපුතුන් අපි ස්තුතිවන්ත වෙනවා හිමාශි එඩියුකේෂන් YouTube නාලිකාව හරහා එකතු වුණා. ඉතින් තවදුරටත් ඉතිරි YouTube නාලිකාව ගැන කියලා දෙන්න subscribe කරන්න කියලා කියන්න අපේ channel එක. ඒ වගේම like කරන්න පුළුවන් comment කරන්න පුළුවන්. ඒ සියල්ලම අපි තාම ආදරෙන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් අලුත් පාඩමකින් අලුත් සතියක අලුත් විදිහට මුණ ගැසීමේ බලාපොරොත්තුෙන් සර් ගිහිල්ලා එන්න. සියලු දෙනාට සුබ දවසක්. ආයි බෝවන්. පෑසර සිත ගුරු කෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය.